ක්‍රිකට් කියන්නේ බාල මහලු වැඩිහිටි තරුණ කිසිම බෙහෙදයක් නැතුව ආගමක් වගේ අදහන ක්‍රීඩාවක් විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකින්ද අතිශය ආදරය කරන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව තිබෙනවා නමුත් අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ වගේම ක්‍රීඩකින්ගේ මේ උද්‍යෝගයට ආශාවට කැමැත්තට මරු පහරක් එල්ලවන්නේ ICC ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවීමටගත් තීරණයත් සමගයි ඒ පසුගිය නොවැම්බර් මාස 11 වනදා ඒ මෙරට ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත්වීමක් ඇති බවට ICC ප්‍රකාශ කරමින් එවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය සහ ලෝක කුසලාන පන්දු අර 20 තරගාවලිය තුල අතිශය අසාර්ථක වෙමින් සිටියා මේ සමගම එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ බරපතල ලෙස ක්‍රිකට් පරිපාලනයට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා එතෙන් සිට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතර දැඩි මත බෙහෙදාත්මක ගැටුම් හටගත්තා දෙපාර්ශවයේම විවිධ අවස්ථාවලදී මාධ්‍ය හමු කැඳවමින් සහ විවිධ පාර්ශවයන් කැඳවමින් ක්‍රිකට් සම්බන්ධ විවිධ තොරතුරු රට හමුවේ ලොව හමුවේ තබන්නට පටන් ගත්තා එකිනෙකා අනිකාට චෝදනා එල්ල කරමින් පැමිණි ගමනේ අවසන් ප්‍රතිඵලයේ බවටයි ICC ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේ මෙම ගැටුම් වල උච්චතම අවස්ථාව බවට පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ තනතුරු සහ කටයුතු අත්හිටුවමින් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට එවකට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ කටයුතු කිරීමයි එම කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මේ සිල්වා අධිකරණයේ හමුවේ පෙත් සමක් ගොනු කරනු ලැබුවා පසුව අධිකරණය විසින් එවකට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට තහනම් නියෝගයක් නිකුත් කෙරුණා මෙය පාර්ලිමේන්තුවේද දැඩි අවධානයකට යොමු අතර ක්‍රිකට් සම්බන්ධ විවාදයක්ද පාර්ලිමේන්තුවේ පැවැත්තුණා ක්‍රිකට් පරිපාලනයේ කටයුතු අත්හිටුවීම සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් යෝජනාවක්ද පාර්ලිමේන්තුවේ සම්මත වුණා මේ සියල්ල පිළිබඳව අවධානයෙන් සිටි ICC අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන බලපෑම් එල්ල වෙන බව ප්‍රකාශ කරමින් මෙලෙස දිගින් දිගටම පැවති ගැටලුකාරී තත්ත්වයේ හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කළේ එවකට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සහ ඔහු දරු සියලු අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමටයි ක්‍රිකට් සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක් රට තුළ පැන නැගී තිබූ අවස්ථාවක එම අමාත්‍යංශයේ බාර දුහුර කාර්ය අමාත්‍ය හරින් ප්‍රනාන්දුට පැවරුණා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය තනතුරේ වැඩ බහර ගනිමින් ප්‍රකාශ කර සිටියේ තමන්ගේ මූලික අරමුණ ICC ශ්‍රී ලංකාවට පැන වූ තහනම ඉවත් කිරීම බවයි ඒ අනුව අමාත්‍ය හරින් ප්‍රනාන්දු අවස්ථාව ගණනාවකදීම ICC සමග සාකච්ඡා පවත්වනු ලැබුවා පසුගිය ජනවාරි 10 වනදා ICC ප්‍රධාන විධායක නිලධාරීවරයා දහමු වී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් සිදු කළා එෙහිදී සුබවාදී බලාපොරොත්තුවක් ලැබුණු බවට අමාත්‍යවරයා එදා මාධ්‍ය හමුවේ පැවසුවා ඒ අනුව ICC ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා තිබූ තහනම ඊයේ දින ඉවත් කරනු ලැබුවා ICC තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සිය එක්ස් කිනුමේද සටහනක් තබා තිබුණා. මේ අතර අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයක්ද අද නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනයේ උපුටා ගැනීම කිහිපයක් දේශපාලන මැදිහත්වීමකින් තොරව අපක්ෂපාතීව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිගමනයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ස්වාධීනව පවත්වාගෙන යාමට අප විසින් ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මෙතෙක් පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දුව කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිකුත් කොට ඇති නිවේදනය පිළිබඳව අවබෝධයෙන් යුතුව අවධානය යොමු කරන විට ඒ විශේෂයෙන්ම සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති වගකීම් බරපතල ලෙස උල්ලංඝනය කිරීම හේතුවෙන් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් තීන්දුවක්ගෙන අදාළ තහනම පැන වූ බවයි. අප කැමති වේවා අකමැති වේවා ජාත්‍යන්තර සමග ඇති මෙවැනි ගිවිසුම් සහ නීති රීති වලට අප සාමූහිකව ගරු කළ යුතු අතර ඒවා උල්ලංඝනය කිරීමට යාම සහ අවස්ථාවාදයේ මත පදනම්ව බාල ලාභ ප්‍රයෝජන උදෙසා එකී කොන්දේසි වලට අභියෝග කොට කඩා බිඳ දැමීම නිෂ්ඵල සහ බරපතල ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට හේතුවක් වන බවට මෙරට ක්‍රිකට් තහනම කදිම සාක්ෂියකි. අපගේ ඒකායන අරමුණ වන්නේත් අරමුණ ඌයේත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ස්වාධීන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමය. ඔබට ගැනීම අවසන්. මේ අතර ICC පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගාවලිය වන්නේ ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියයි. ඇෆ්ගන් තරගාවලියේ සියලුම තරඟ සජීවී ලෙස ඔබ වෙත ගෙන එන්නේ සියත ටීවී අප නාලිකාවයි. ලබාගත් මෙම ජයග්‍රහණයත් සමග ජයග්‍රාහී ක්‍රිකට් තරගාවලියක් නරඹන්නට පෙබරවාරි මස 2 වනදා සිට ඇෆ්ගනිස්තාන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය සමග එක්වන්නටත් සියත ටීවී ඔස්සේ එය නරඹන්නටත් අප ඔබට ආරාධනා කර සිටිනවා. සියත එක්ක ක්‍රිකට් දිනගමු. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.